Hi everyone. ඔන්න අදත් චන්ඩගල ඔපෙස් පේජ් එක චන්ඩගල ඔපෙස් ප්‍රොෆයිල් එක හරහා ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ ලේසින් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ 19 වෙනි පාඩමත් එක්ක. ඉතින් මේ වෙද්දි අපි පාඩම් 19ක් කරලා තියෙනවා. මම ඊට වඩා වැඩිපුර වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ යම් කිසි දැනුමක් ඉංග්‍රීසි භාෂාව ගැන අරගෙන තියෙනවා. ඒත් එක්කම අර ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තිබ්බ බය අර දෙපා වෙලා අර තිබ්බ හිතේ කාත් එක්ක හරි කතා කරන්න බයක් වැරදෙයි කියලා තියෙන බයක් ඒක නැති වෙලා දැන් ඔයගලන්ට හැකි වෙලා තිනවා ඉංග්‍රීසි සාමාන්‍ය සරල දෙයක් විදියට කතා කරන්න ඒ වගේම පාවිච්චි කරන්න. ඉතින් ඒකත් එක්කම ඔන්න අද මම කතා කරන්න යන්නේ විශේෂ මාතෘකාවක්. ඒ තමයි අපි සාමාන්‍යයෙන් අපි හිතමු ඔයා බිස්නස් එකක් කරනවා කියලා. එතකොට ව්‍යාපාරයක් කරනවා නම් බිස්නස් හොඳට මතක තියාගන්න මේ බිස්නස් කියද්දි ස්පෙලින්ග්ස් වෙන්නේ BUSINESS BUSINESS නිකන් බිස්නස් වගේ තිබ්බට අපි ප්‍රොනවුන්ස් කරන්නේ බිස්නස් කියලා BUSINESS. එතකොට ආ බිස්නස් මන් කෙනෙක් නම් BUSINESSMAN බිස්නස් මන් කෙනෙක් නම් එහෙම නැත්නම් බිස්නස් වුමන් කෙනෙක් නම් ඕගලන්ට අද වැදගත් වෙයි. ඊටත් වඩා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා බඩුවක් ගත්තත් මම හිතන්නේ මේ දේ ලොකු වැදගත්කමක් අද තියේවි. ඉතින් අපි අද ඒ දේ ගැන තමයි කතා කරන්න යන්නේ ව්‍යාපාරයක් ගැන. ඉතින් අපි නිකන් සරල අවස්ථාවකින් ගමුකෝ. අපි සාමාන්‍යයෙන් කඩේකට යනවා. ඒ කියන්නේ අපි හිතමු සාමාන්‍යයෙන් අපේ ගමේ කඩේකට නෙමෙයි අපි යම් කිසි භාණ්ඩයක් ගන්න වැදගත් විදියට අපි හිතනවා අර පොෂ්‍යයි සම්මත කඩේකට යනවා. එතකොට මේ කඩේදී සාමාන්‍යයෙන් අපිට කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසි වෙන්න පුළුවන්. මොකද සමහර ලාවට අපි සිංහලෙන් කතා කරද්දී ඒගොල්ලන්ට තේරෙන්නේ නැති විදියට හැසිරෙන අවස්ථා තියෙනවා. සිංහලෙන් කතා කරොත් සිංහලෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරි අවස්ථාවක් තිබ්බත් අපිට පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය විදියට සරල විදියට ඉංග්‍රීසි ටික කතා කරන්න. දැන් අපි මෙහෙම ගමුකෝ. Hi, අපි සාමාන්‍යයෙන් ඕනම තැනක අපි පොඩක් polite වෙන්න ඕනේ. Polite, P-O-L-I-T-E, polite කියන්නේ අපි පොඩක් වැදගත් විදිහට, ඒ කියන්නේ ආචාරශීලී වෙන්න ඕනේ. එතකොට අපි businessman වුණත්, ඒ කියන්නේ අපි සේවය සපයන කෙනා වුණත්, සේවය ලබා ගන්නා කෙනා වුණත් අපිට හැකි වෙන්න ඕනේ hello, hi කියලා අපි hina වෙලා ආමන්ත්‍රණය කරන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් අර ව්‍යාපාරයේ සේවය සපයන කෙනා අනිවාර්යෙන් කියන්න ඕනේ service provider, සේවය සපයන කෙනා Hello, how are you? එහෙම නැත්නම් hello, good morning. අන්න එහෙම පටන් අරන් කියන්න පුළුවන්. How can I help you? මම කොහොමද ඔයාලට උදව් කරන්නේ? How can I help you, sir? අනිත් එක ව්‍යාපාරයකදී මතක තියාගන්න අපි සිංහලෙන් ඒ වගේ නොකලත් ඉංග්‍රීසියෙන් හැම වෙලෙම sir and madam කියන වචනේ පාවිච්චි කරන්න. ඒක අපිට වඩා ඒගොල්ල පහත් තත්වයක වගේ අපිට පෙනුනත් ව්‍යාපාරයක ට්‍රික් එකක් තමයි එයාට sir හෝ madam කියලා කතා කරන එක. Hello sir, good morning. එහෙම නැත්නම් hello madam, good morning කියලා අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම කොහොමද ඔයාලට උදව් කරන්නේ how can i help you මම කොහොමද ඔයාලට උදව් කරන්නේ how may i help you how can i help you අපිට එහෙම කීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා කියමුකෝ how can i help you how may i help you කියලා. එතන අනිත් කෙනා කොහොමද ඒකට උත්තර පිළිතුරු සපයන්නේ අනිත් කෙනා කොහොමද ඒකට උත්තර දෙන්නේ. එතන අනිත් කෙනා ගොඩක් වෙලාවට කියන්න පුළුවන් yes i need this මට මෙන්න මේ දේ ඕනි. අපි හිතමු බඩුවක් පෙන්නලා how much is this මෙන්න මේක කොහොමද මේක ගාන කොහොමද මම පිළිගන්නවා අපි ග්‍රැමැටිකලි කරෙක්ට් විදියට ඒ කියන්නේ අපි ගත්තොත් ව්‍යාකරණානුකූලව නිවැරදිව ගත්තොත් අපිට කියන්න ඕනේ how much does this frock cost මේ ගවුමේ මිල වටිනාකම කීයද කියලා. අපි සාමාන්‍යයෙන් එහෙම කතා කරන්නේ නැහෙනි සිංහලෙන් වුණත් සිංහලකින් කඩේ අපි කඩේකට හදි මෙම ගවුමේ වටිනාකම මට කියන්න පුළුවන්ද එහෙම අපි කියන්නේ නැහෙනි මේක කීයද අපි අහන්නේ එහෙමනේ. අපිට සරලව කියන්න බලන්න how much is this අපිට අහන්න පුළුවන් හරි සරලයි. ඊට පස්සේ මොකද වෙන්නේ එතකොට යා කියයි sir this is 1000 rupees මතක තියාගන්න 1000 rupees රුපියල් 1000යි කියලා කිව්වට ඉංග්‍රීසි වලින් කියද්දි 1000 rupees this is 1000 rupees එහෙම නැත්නම් this is 1500 rupees 1500 rupees කියලා ඒ දෙය කියන්න පුළුවන්. එතකොට අපිට අහන්න පුළුවන් ඒක ගැන ප්‍රශ්න are there any other colors වෙන colors තියෙනවද can you show me any other colors එහෙම නැත්නම් do you have any other color අන්න ඒ විදිහට අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙනත් පාටක් අපිට තියෙනවාද කියලා. මතක තියාගන්න මේක අහන්න පුළුවන් එකම විදිය මම මේ අහපු විදිය නෙමෙයි. ඊට වඩා වෙනස් විදි තියෙනවා. මම මේ ඔයගලන්ට සරල පහසු විදිය තමයි මතකේ තබා ගන්න පුළුවන් විදිය තමයි කියලා දෙන්නේ. එතකොට කියයි sir මං කියවනේ අපි එතන ආචාරශීලී වෙන්න කියලා polite වෙන්න කියලා. ඒ වගේ වෙලාවක අපිට කියන්න බලන්න sir we have brown black අන්න ඒ විදිහට අපිට colors ටික කීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට අහන්න පුළුවන් do you have any other materials ඒ කියන්නේ මෙහෙම අපි හිතමු මේක silk වලින් තියෙන කියලා මම silk වලට ආස නැහැ මට cotton වලින් ඕනේ. එතකොට අහන්න පුළුවන් අපි ඒ
අමුද්‍රව්‍ය එතන ඒ හදන තියෙන එකට අපි කියන්නේ material එක කියලා M A T E R I A L material. Do you have any other materials? අපිට එහෙම අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපි හිතමු මේ විදිහටම textile shop එකක් කියලා ඒ කියන්නේ රිදි කඩයක් කියලා. Textile shop එකට අපිට බය නැතුව අහන්න පුළුවන්. Do you have denims? Denims තියෙනවද? එහෙම නැත්නම් where is the denim section? සාමාන්‍යයෙන් දැන් අපි කඩේකට ගියොත් ගොඩක් වෙලාවට sections කඩලා තියෙන්නේ. Denims වෙනම තැනක අනිත් තැන් වෙනම තැනක අන්න ඒ විදිහට අහන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියයි සර් second go to the second floor දෙවන තට්ටුවට යන්න දෙවෙනි තට්ටුවට යන්න go to the second floor අන්න ඒ විදිහට අපිට කෙනෙක්ව පෙන්වන්න පුළුවන් යොමු කරන්න පුළුවන් ඉතින් බලන්න අපි යම් කිසි තැනකට ගිහිලා අපි කතා කළත් එහෙමත් නැත්නම් ඒ තැන අපි වැඩ කරලා අපි අනිත් කෙනාට උදව්ව කරන්න හිතුවත් අපිට හරි සරල විදියට අපිට පුළුවන් ඒ දේ කතා කරන්න ඊට පස්සේ මේ විදියට අපි කතා කරද්දි අපි හැම වෙලේම බිස්නස් එකක් කරද්දි අපි මං කියවනේ ආචාරශීලී වෙන්න ඒක ට්‍රික් එකක් විදියට කරන්නේ නරක දෙයක් නෙමෙයි මොකද එතකොට තමයි අර ඒ කියන්නේ බිස්නස් එකලට එන කෙනා ඒ කියන්නේ කස්ටමර් CUSTOMER කස්ටමර් ආයෙත් පාරක් මෙතෙන්ට එන්න උත්සාහ කරන්නේ ඉතින් ඒ වගේ අවස්ථාවක් කියනවා සර් this will suit you මේක නම් සර්ට ගැලපෙනවා This will suit you. S U I T. මෙතන S U I T suit කියන එකෙන් තියෙන ගැළපෙනවා. එහෙම නැත්නම් this suits you. This suits you. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් this matches with your hair color. මේක ඔයාගේ කොණ්ඩේ පාටත් එක්ක ගැළපෙනවා. අන්න ඒ විදිහට අපිට යාට පොඩි ආදරණීය බවක් එක්ක කියන්න පුළුවන් මෙන්න මේක නම් ඔයාට ගැළපෙනවා කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් sir this looks better on you. මෙන්න මේ ඇඳුම නම් සර්ට වඩාත් හොඳයි කියලා අපිට මට කියන්න පුළුවන්. ඒ කියන්නේ this looks අපි ඇඳුමක් පේනලා this looks better on you. එහෙම නැත්නම් this will look better on you. මේක සර්ට වැදගත් වෙයි සර්ට ගැළපේවි මීට වඩා. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන්. බලන්න හරි සරලයිනි. මේ දේවල් අපි කඩේකට ගිහිල්ලා මේ විදියට රචනාවක් විදියට එහෙම නැත්නම් වැකී ටිකක් විදියට පාඩම් කරගෙන යන්න එපා. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් අපේ අදහස් ප්‍රකාශ කිරීමක් නේ තියෙන්නේ. එතකොට පුළුවන් වෙන්න ඕනි මම මේ කිව්ව දේවල් වලින් අවශ්‍ය දේවල් විනාශ කරලා අපිට කතා කරන්න. එතකොට අපි මේක ටෙක්ස්ටයිල් ෂොප් එකක්ම වෙන්න ඕනේ නැහැ. වෙන ඕනම කඩේකට ගියත් ඕගලන්ට පුළුවන් වෙන්න ඕනි මේ ඇඳුම් ගැන මම කියපු දේවල් අයින් කරලා ඒ වෙනුවට අර දේවල් දාගන්න. ඉතින් මම හිතනවා ඒ කොටස ඕගලන්ට පැහැදිලියි කියලා. එතනින් පස්සේ මම අද ඕගලන්ට ආයෙත් පාරක් උගන්වන්න යන්නේ වැදගත් වෙන දෙයක්. ඒ තමයි මම අර හැමදාම කියලා දුන්න tongue twisters ආයෙත් මතක් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඕගලන්ට මතකයිනේ red lorry yellow lorry. ඉතින් තුන් පාරක් ඕගලෝ කියන්න උත්සාහ කරන්න red lorry yellow lorry red lorry yellow lorry red lorry yellow lorry කියලා තුන් පාරක් අපි ඕගලෝ කියන්න උත්සාහ කරන්න. ඊට අමතරව මම කියලා දුන්න පරණය මතකයිද? red bulb blue bulb රතු බල්බ් එක නිල් බල්බ් එක red bulb blue bulb අපිට රතු බල්බ් එක blue bulb එක කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ බල්බ් එක නරක බල්බ් එක good bulb bad bulb අපිට එහෙම කියන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ red bulb blue bulb good bulb bad bulb red bulb blue bulb මෙන්න මේ ටික ඔක්කොම ඕගොල්ලෝ උත්සාහ කරන්න ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඊට පස්සේ මම ඕගලන්ට බෙටි බටර් බෝට් සම් බටර් ද බටර්ස් බිටර් සෝෂි බ්‍රෝඩ් බෙටර් බටර් ටු මේක් ද බිටර් බටර් බෙටර් කියලා එකකුත් කියලා දුන්නා නේ මතකද බෙටි බටර් කියලා අන්න ඒකත් මගේ පරණ වීඩියෝස් වලට ගියොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් YouTube එකේ චන්දුක ලෝපේස් කියලා ටයිප් කරොත් ඕගලන්ට පුළුවන් ඒ වීඩියෝස් ටිකත් බලා ගන්න ඊට පස්සේ මම අද තවත් එකක් කියලා දෙනවා මේක හරි සරලයි පොඩි අයට හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් මං හිතන්නේ වැඩිහිටියෝ බලනවා නම් තමන්ගේ දුව දරුවන්ට නංගිල මල්ලලට මේක උගන්වන්න පොඩි අය බලනවා නම් මේක ඒගොල්ලන්ට ඉගෙන ගන්න හරි ලේසි පුතේ ඔන්න අහගන්න ඒ කියන්නේ මම කෑ ගහනවා මම අයි කෑ ගහනවා ස්ක්‍රීම් S C R E A M ස්ක්‍රීම් කියන්නේ මහා හයියෙන් කෑ ගහනවා ස්ක්‍රීම් අයි ස්ක්‍රීම් මම කෑ ගහනවා ඔයා කෑ ගහනවා you scream ඔයයි කෑ ගහන්නේ you scream වෙනසක් තියෙනුනේ I scream you scream scream කියන්නේ s c r e a m scream කෑ ගහනවා I scream you scream we all scream අපි ඔක්කොම කෑ ගහනවා we all scream මොනවටද කෑ ගහන්නේ for ice cream ice cream you scream we all scream for ice cream ඉතින් මේක හරියටම පුළුවන් කෙනෙක් මේක යටින් කමෙන්ට් කරන්න එතකොට අනිත් අයට බලා ගන්න පහසු වෙන හින්දා මම ආයෙත් පාරක් කියන්නම් I scream you scream we all scream for ice cream කියන්නේ F O R ice cream වෙනුවෙන් ice cream සඳහා කියන එකයි එතන අදහස් වෙන්නේ ඒ කියන්නේ මම කෑ ගහනවා අපි කෑ ගහනවා ඔයා කෑ ගහනවා අපි හැමෝම මේ කෑ ගහනවා
ice cream වෙනුවෙන් ice cream වලට අපි ice cream වලට ආස නිසා බලන්න කොච්චර සරලද කියලා. ඉතින් අර නිකන් ice cream use cream කි කියා කියනවට වඩා පොඩ්ඩක් ඒ වෙනස ඇතුව ice cream you scream we all scream for ice cream කියලා කිව්වොත් වඩාත් පහසු වෙයි. ඒත් එක්කම ඒ ශබ්ද දෙක අපිට ඉගෙන ගන්න ගොඩක් ලේසි වෙයි. ඉතින් ඒත් එක්කම තවත් tongue twisters මං කියලා දීලා තිනවා ඉදිරියේදී මං කියලා දෙන්නම්. Peter Piper picked a peck of pickled pepper. A peck of pickled pepper Peter Piper picked. If Peter Piper picked a peck of pickled pepper, where's the peck of pickled pepper Peter Piper picked? මතකද මම ඔබ එකපාරක් කිව්වා මම කිව්වා අනාගතේ කියලා දෙන්නම් කියලා. Peter Piper කරපු දෙයක් ගැන Peter Piper කියන කෙනා. ඉතින් ඒක ඉදිරියේදී බලාපොරොත්තු වෙන. ඉතින් දැන් අපි පාඩම් 19ක් කරලා තියෙන්නේ. මම 20 වෙනි පාඩමේ මේ කෝස් එක කියන එක මම නවත්තනවා. හැබැයි එතනින් පස්සේ නවතින්නේ නැහැ. ඕගලන්ට දිගටම විශේෂයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාගය ඒකත් එක්ක වැඩිහිටියන්ට අවශ්‍ය වෙන විදිහට මේ දේවල් ටික මම ඉදිරියටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. චන්දුක ලෝපෙස් page එක like කරන්න, චන්දුක ලෝපෙස් YouTube channel එක subscribe කරන්න. ඕගලන්ට මේ දේවල් දිගටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් මං ආයෙත් හම්බ වෙනනම් I'm going to meet you again. Goodbye and also good night.